ඔබ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔබේ ක්ෂේත්‍රයේ කාය රූපී කියන රෝගය පිළිබඳව ඔබ සුවිශේෂ පර්යේෂණ එහෙම නැත්නම් අධ්‍යයන රාශියක් කරලා තිබෙනවා. ඒ දැනුම ඔබ ලොවට දායාද කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද? කාය රූපී රෝග කියන්නේ ඉතාම සරල ලෙස තේරුම් ගත හැකි දෙයක්. ඔකට මම සමහර වෙලාවට සාමාන්‍ය විවහාරයෙන් පාවිච්චි කරන වචනේ තමයි අසූ මහ දෝෂය කියලා. කියන්නේ හන්දිර දෙනවා, පපුවර දෙනවා, කොන්දර දෙනවා, බඩර දෙනවා කියලා රෝග ලක්ෂණ රාශියක් සහිතව එන මේ රෝගීන් විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් හමු වෙනවා. හමු වුණාම ඔවුන් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරන මුදල් රාශියක් වියදම් වෙලා අවසානයේදී රෝග නිర్ణයක් ලැබෙන්නේ නැහැ. මොකද මේ අයගේ රෝග ලක්ෂණ එකට ගොනු වෙන්නේ නැති නිසා. නිශ්චිත කායික රෝගයක් නැහැ. එතෙන්දි වෙන අනිත් වැරද්ද තමයි රෝගයක් නැහැ කියලා ලඩාට කියනවා. මොකද මෙතන තියෙන ගැටලුව සංවේදනයක් තියෙනවා. හැබැයි සංවේදනය කායික වශයෙන් පැහැදිලි කරන්න පුළුවන් පරීක්ෂණ හෝ රෝග ලක්ෂණ එහෙම නැත්නම් රෝගියා පරීක්ෂා කරාම තොරතුරු ලැබෙන්නේ නැති නිසා. එතකොට මෙහෙම අයගේ හිත කැළඹෙනවා. ඒගොල්ලෝ හිතන්න පටන් ගන්නවා මේක භයානක බරපතල රෝගයක්. ඒගොල්ලන්ට මරණ බය ඇති වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ එකතැන වෙයි කියලා හිතනවා. ඒගොල්ලෝ තව තවත් වෛද්‍යවරුන් හොයන් හොයන් යනවා. එකම රෝග ලක්ෂණ සම්බන්ධයෙන් විවිධාකාර විශේෂඥ වෛද්‍යවරු විවිධාකාර පැහැදිලි කරාම ලෙඩාගේ මනස තවත් කැළඹීමටපත් වෙනවා. ඔවුන් හිතනවා මේ එකම රෝග ලක්ෂණ පිළිබඳව කොහොමද මේ වෛද්‍යවරු එක එක දේවල් කියන්නේ? එහෙනම් මේක දොස්තර මහත්තයා තාම තෝරගෙන නැහැ. එහෙම නැත්නම් මේ අහුවෙන්නේ නැති රෝගයක් කියලා. එතෙන්දී පැහැදිලි ලෙසම මගේ පරිශන වලින් සොයාදීලා තියෙන දේ තමයි අපි රෝගියාගෙන් අහනවා ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ කියලා. එතකොට රෝගියා බොහෝ වෙලාවට කියනවා මගේ පපුව අමාරුවෙන් මම මැරෙයි කියලා හිතනවා කියලා. එතකොට අපි අහනවා ඇයි එහෙම හිතන්නේ? එතකොට රෝගියා කියනවා මගේ පියාට හෘදය අමාරුවක් තිබිලා අවුරුදු 50දී හුමලා, මගේ සීයාට අවුරුදු 55දී හෘද අමාරුවක් තිබිලා හුමලා, මගේ පපුවේදී මත් හෘදයාබාධයක් කියලා මට හිතෙනවා. මම මැරුණොත් මගේ දරුවන්ට යන කලදසා මොකද්ද වෙනවා කියලා මම හිතන්නේ. ඉතින් මම දැන් මහත්වෝ රෝගීන් දොස්තර මහතුරු ගොඩාක් දෙනෙක් ගාවට ගියා. ඒගොල්ලෝ හරියට පරීක්ෂණ කරා, ලෙඩේ තෝරගන්න බැරි වුණා. යන්න යන්න මගේ බය සැක තව වැඩි වෙනවා කියලා. ඉතින් අපි කරේ බොහොම සරල ප්‍රතිකාර ක්‍රමයක්. මේ බෞද්ධ සාහිත්‍යයේත් එන උදාහරණයක් වශයෙන් සරලව කියනවා නම් බුදුහාමුදුරන් ගාවට කිසා ගෞතමී එක්කගෙන ගියාම ඒ තමන්ගේ දරුවා මැරිච්ච අයට නැවත පණ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? මැරිච්ච නැති ගෙදරකින් අබ අරගෙන එන්න කියලා. ඒ කියන්නේ චර්යාව පාවිච්චි කරා කිසා ගෞමිට තේරුම් කරලා දෙන්න මරණය කියන දේ කාටත් අයිති වෙන දෙයක් කියලා. ඒ වගේ මනස හිතන හැටි වෙනස් කරන්න තමයි ඒ චර්යාව පාවිච්චි කරන්නේ. චර්යා චානන ප්‍රතිකාර ක්‍රමයක් කොග්නිටිව් බිහේවියර් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. චර්යා ප්‍රජානන චිකිත්සා ක්‍රමවේදය පාවිච්චි කරලා ලෙඩ පිළිබඳ හිතේ ඇතිවන බය සැක වෙනස් කරලා ලෙඩේ පිළිබඳ වෙනස් ආකාරයකින් හිතලා මේ தත්ත්වය සමනය කරගන්න පරිශ්‍රණ තමයි අපි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ බටහිර රටවලින් අපේ රටවල් වලට දැනුම එන එක. අපි මේක අනිත් පැත්තට යම් ආකාරයක හරවලා තියෙනවා. ඒකේ ඉතින් ක්‍රමවේදයක් තියෙනවා. අපි වෛද්‍යවරු හොයාගෙන යනවා. මේ වගේ රෝග ලක්ෂණ තියෙන රෝගීන් කරන්න ඕන විශේෂඥ වෛද්‍යවරු හොයාගෙන යන එක නෙමෙයි. පවුලේ සෞඛ්‍ය වෛද්‍යවරයා විශේෂයෙන් පුහුණුව ලැබපු කෙනෙක් ගාවට ගියාම මේ රෝගී තත්ත්වය සමනය කරගන්න පුළුවන්.